කොළඹ දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන වෙත චන්ද පෙට්ටි හා ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම රාජකීය හා ඩී.එස් සේනානායක විද්‍යාලයන්හිදී ආරම්භ වුණා. දිස්ත්‍රික්කය සඳහා චන්ද මධ්‍යස්ථාන 1204ක් පිහිටුවා තිබෙනවා. පොලිසිය විසින් සිළුම ස්ථාන සඳහා ආරක්ෂාව සපයා තිනවා. ඒ වගේම සිළුම චන්ද මධ්‍යස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාවත් පොලිස් ආරක්ෂාව ලබා දීලා තිනවා. ඒත් එක්කම ප්‍රවාහන පහසුකම් සියල්ල සකස් කරලා අවසන්. ඊට අමතරව කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස කටයුතු කරනවා. ඒ අනුව මේ මධ්‍යස්ථාන දෙකෙහිම කටයුතු අද සහ හෙට දවස් පුරාම සිදු කරමින් පවතී. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වියන්කුඩේ සේනා අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටවා තිබෙනවා. චන්ද මධ්‍යස්ථානවලට චන්ද පෙට්ටි නිකුත් කිරීම මෙහි සිට සිදුවනවා. දිවයිනේ වැඩිම චන්ද්‍රදායකින් පිරිස වන 18,81,109 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ චන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. බලාපොරොත්තු වෙනවා සවස එකට පෙර සියලුම චන්ද පෙට්ටි අදාළ චන්ද මධ්‍යස්ථාන ප්‍රවාහනය කරලා අපේ චන්ද ප්‍රධාන චන්ද ස්ථානපති වූ සහ කාර්ය මණ්ඩල ස්ථානවලට ස්ථානගත කරන්න. ඒ අනුව හෙට දවසේ මධ්‍යස්ථාන 1212ක් පුරා පැවැත්වෙන මේ මැතිවරණයේ කටයුතු ඉතාම සාමකාමී හා සාධාරණ අපක්ෂපාති මැතිවරණයක් කරන්න අවශ්‍ය පුරුදු ඉවර අරගෙන තියෙනවා අපි. කළුතර දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන වෙත චන්ද පෙට්ටි නිකුත් කිරීම පස්තුන් රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිට සිදු වුණා. ඒ තේරීම් පරිණාමයේදී ජනක ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ චන්ද ප්‍රදේශ 8ක් අයිති වෙනවා. මේ ප්‍රදේශ 8 යටතේ අපි කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත චන්ද මධ්‍යස්ථාන 735ක් තුලදී ඡන්දේ කටයුතු අපි 21 වෙනිදාට ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වෙන විට සංවිධානය කරලා තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙතද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කෙරුණේ තේරිම්පාර නිර්ධාරණී තේජානී තිලකරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ. දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 330කදී ඡන්දය පැවැත්වීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරී සඳහා නිලධාරීන් 3467ක් අපි යොදවලා තියෙනවා. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1650ක් මේ දිස්ත්‍රික්කයේ කටයුතු සඳහා යොදවලා තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සිදු කරන්නේ තේරීම් පාර නිලධාරී සුජාන්ත ඒකනායක මහතාගේ අධීක්ෂණය යටතේ. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඡන්ද විමසීම සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 292ක් පිහිටවලා තිබෙනවා. ඉතින් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ හෙට දින පැවැත්වෙන මේ මැතිවරණයේදී සාමකාමීව තමන්ගේ ඡන්ද අවදි වාසිකව පාවිච්චි කරන්න කියලා. 2024 ජනාධිපතිවරණයේ හෙට පැවැත්වෙන මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 977ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිදු වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 14ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 977ක් වෙනුවෙන් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේදී සිදු කරනු ලැබුවා. මෙවර රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 9,23,736 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුසුකම් ලබා තිබෙනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 3කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන බවනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ තුල මෙම මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් 12,000ක් ප්‍රමාණයක් යොදවා තිබෙන බවත් පොලිස් නිලධාරීන් 2,500 දෙනෙකු යොදවා ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා අප සමග පැවසුවා. මොනරාගල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 383කදී 3,99,166 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. මෙම මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ මොනරාගල රාජකීය ජාතික පාසලේ සිටයි. වවුනියාවේ ඡන්ද මධ්‍යස්ථාන 152කට ඡන්ද පෙට්ටි රැගෙන යාම ආරම්භ කෙරුණේ වවුනියාව සිවප්‍රකාශ බාලිකා විද්‍යාලයේ සිටයි. ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය 1500ක පමණ පිරිසක් යොදවා තිබෙනවා. හෙට පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 532ක් සඳහා ඡන්ද පෙට්ටි රැගෙන යාම අද උදෑසන නුවරඑළිය ගාමිණී ජාතික පාසලෙන් ආරම්භ කරනු ලැබුවා. මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 8,500ක් වාහන 600ක් ඒ වගේම ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන් 1,700 දෙනෙකු සහභාගී කරගෙන ඇති බව තමයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා කියා සිටියේ. හෙට දවසේදී මැතිවරණයේ උදෑසන 7ට ආරම්භ කිරීමට අවශ්‍ය කරන සියලු පූර්ව සූදානම් වීම සිදු වෙනවා. ආපදා තත්ත්වයක් සිදු වුවොත් ඊට අවශ්‍ය කරන මූලික ආපදා සැලසුම් ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කරන සියලු කටයුතු දිස්ත්‍රික්ක තුළ සූදානම් කරලා තියෙනවා.